රාජ්‍ය මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තු කාර්යභාරය මූල්‍ය කර්මනාකරණක ලෙස සැලසුම් සකස් කිරීම, දිගු කාලීන පාලන උපක්‍රම කෙටි කාලීන සැලසුම් වලට ඇතුළත් කිරීම, ආර්ථික උපාය මාර්ගක්‍රම ප්‍රතිපත්ති සම්පාදනය සංවිධානය ව්‍යුහය ඇති කරයි, විෂයපති වෙනස් කරයි, ව්‍යුහය සමාලෝචනය විෂයපති සමාලෝචනය කරමින් ශක්තිමත් කිරීම, ප්‍රතිවගත කිරීම, මෙහෙවීම, ආර්ථික ස්ථායිතාවය සඳහා ක්‍රියාමාර්ග, ජීවන තත්ත්වය උසස් කිරීම, රාජාංශයේ කාර්ය සාධනය, ගෝලීය බලපෑම සඳහා මුහුණදීමට පාලනය, ජනාධිපති වාර්තා වාසන සඳහා කාර්ය සභාන සභාපත් කිරීම, ඕපීඒ ඕප් පරිශන ක්‍රියාමාර්ග කොමිෂන් සභා වාර්තාන කටයුතු කිරීම. රාජ්‍ය මූල පාලනයේ පාර්ලිමේන්තු කාර්යභාරය සැලසුම් සකස් කිරීම, සංවිධානය මෙහෙයවීම, පාලනය භාණ්ඩාගාරය මූල පාලන කාර්ය 12.4 මූල්‍ය මුදල මත්වරය වෙනුවෙන් 124.2 සම්බන්ධී කාරක 126 සියලු අංශයන්ගේ සතුටදායක මූල පාලන ක්‍රමයක් ස්ථාපනය පාලනමය අධීක්ෂණය පුදු විදිදාන චක්‍රයක රෙගුලාසය විශේෂ අවස්ථාවලදී උපදේශවල මඟ පෙන්වීම පාලනය ප්‍රකණී ගානී ආගානී පන් කිරීමට විධාන වගේ මහා රාජකාරී නිශ්චය කිරීම මුදල් ඇමතිගේ මුල් විගණනය නිවේදනය අන්තර්ගතනය රාජ්‍ය ඇතුළත සේවක ඇතු පරිමාණ අනුපාත පාලන අධීක්ෂණය ලැබීම් ප්‍රමාණගත කිරීම පින්ගත කිරීම ජයතන මුල් රෙගුලාස පිළිපැදෙන බවට ඒක අපතරමන ඇතුළු සිවිල අරමුදල් අධීක්ෂණය.